පියාඹන පීරිසි ලෝකයේ ප්‍රකට මාතෘකාවක් වනවා. එය විද්‍යාත්මකව මෙතෙක් තහවුරු කර නොමැති සංකල්පයක් ලෙසයි හඳුන්වනු ලබන්නේ. එම තත්වය තුළ මෙතෙක් වාර්තා වී ඇති පියාඹන පීරිසිවල ලක්ෂණ සහිත යානයක් නිපදවීමට රුමේනියානු විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව සිටිනවා. සුපර්සොනික් ගුවන් යානාවල තාක්ෂණය සහිතව නිමවා ඇති මෙම පියාඹන පීරිසි යානය අධික වේගයකින් ගමන් කිරීමට මෙන්ම ගුවනේ ීමටද සමත්වීම විශේෂත්වයක්. රුමේනියානු ගුවන් යානා පර්යේෂණ ඒකකේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රිස්වාන් සබීගේ ප්‍රධානත්වයෙනුයි මීටර 1.2ක් දිග මෙම පියාඹන පීරිසිය නිර්මාණය කර ඇත්තේ. ඒ සඳහා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සහ රොකට් නිෂ්පාදන තාක්ෂණය යොදා ගනු ලැබ තිබෙනවා. ලෝකයේ විවිධ ස්ථානවලින් වරින් වර වාර්තා වූ පියාඹන පීරිසිවල ලක්ෂණ සහිත මෙම යානය මිනිසුන් සහිතව ගමන් කළ හැකි පරිදි ඉදිරියේදී වර්ධනය කිරීමට නියමිතයි. කෙසේ වෙතත් නියමුවන් සහිතව නිපදවීමට යන මෙම පියාඹන පීරිසිය අධික වේගයකින් පියාසර කළ නොහැකි පරිදි නිපදවීමටයි විද්‍යාඥයන් එකඟතාවය පළ කර ඇත්තේ. මේ පිළිබඳ පැහැදිලි කරන රුමේනියානු විද්‍යාඥයන් පවසන්නේ මෙම පියාඹන පීරිසි යානයට රොකට් බලයක් ඇතුළත් බැවින් ඊට අධික වේගයකින් පියාසර කළ හැකි බවයි. එහෙත් එය ගුවන් යානාවලට තර්ජනයක් විය හැකි බවටද අනතුරු ඇඟවීම් නිකුත් වී තිබෙනවා. මෙම යානයේ පවතින ඩ්‍රෝන තාක්ෂණය මගිනුයි එයට අවශ්‍ය පරිදි පාවීමේ හැකියාව හිමිවන්නේ. සාමාන්‍ය යානාවලට වඩා පියාඹන පීරිසි හැඩයේ යානාවලට අධික වේගයකින් පියාසර කිරීමේ ශක්්‍යතාවය පවතින බවයි සඳහන් වන්නේ. මේට අදාළව මගීන් රැගෙන යා හැකි පියාඹන යානා නිපදවීමේ මෙහෙයුම් ආරම්භ කරන බවයි රුමේනියානු ගුවන් යානා පර්යේෂණ ඒකකය සඳහන් කරන්නේ. දෙවන ලෝක යුද්ධය සමයේ ජර්මනිය විසින් පියාඹන පීරිසි නිපද වූ බවට වාර්තා පවතින අතර ඊට සිදු වූයේ කවරක් දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. එහෙත් අනාගතයේදී පියාඹන පීරිසි යානා ලෝකයේ සුලභ දසුනක් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. තොරතුරු දැනුම සහ විස්මය සහිත වීඩියෝ දහසක් නරඹන්න ලංකා ඒ.නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.